Home repair A to Z YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මා මේ වීඩියෝ තුලින් හඳුන්වා දීමට යන්නේ ඔබගේ නිවසේ ජල පොම්පයේ යම් දෝෂයකින් වායු පිරුණු අවස්ථාවකදී එම කටයුත්ත කාර්මික ශිල්පියෙකු නොමැතිව නිවැරදිව ඔබටම සාදාගත හැකි ක්‍රමයක්. ජල පොම්පයේ වායු පිරුණු අවස්ථාවේදී එය ක්ෂණිකව මගහරවා ගැනීමට අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රමවේදයක් මගින් ඔබව දැනුවත් කර එම ක්‍රමය අනුගමනය කරන ආකාරය ඔබට මෙම වීඩියෝව තුලින් දැනුවත් කිරීමට මා සූදානම්. පළමුව මා ඔබට මෙම නිවැරදි ක්‍රමය පිළිබඳ පුංචි දැනුවත් කිරීමක් වශයෙන් නිවසේ පිරිමි පුරුෂයෙකු නොමැති අවස්ථාවක කාන්තාවකට උවද මෙම ක්‍රමය මගින් ජල පොම්පයේ වායුව ක්ෂණිකව මගහරවා ගත හැක. මෙතෙන්දි මේ වෙලා තියෙන්නේ මේ මෝටරේ ඇතුළේ තියෙන වොෂර එකක් ලොකු. ඒ වොෂර එකෙන් තමයි මෙතන මේ වතුර ලීක් වෙන්නේ. නමුත් මම මේ මෝටරේ ගලවලා අන්තිමටම මේක නැවත සවි කරන මේක ආපහු වතුර ලීක් වෙන්නේ නැති වෙන්න ඒ වීඩියෝ එක අන්තිමට මම දානවා. ඒකත් ඔයගොල්ලෝ බලන්න. මෙතෙන්දි තමයි මෝටරේ හුලං ඇදීමට දෝෂයක් ඇති වෙන අනිවාර්යෙන් මෙතනදී අනිවාර්යෙන් මේ වැල් සොකට් එක හරියට සවි කරලා තිබුණ නැත්නම් මෙතන උනොත් අනිවාර්යෙන් හුලං අදිනවා. ඊට අමතරව මේ පුට්‍රෑල් එකේ මඩ ඉර වෙලා ඊට පස්සේ ගල් වැලි ආරේ මේ වෙලා තිබ්බොත් මේ පුට්‍රෑල් එකෙන් වතුර බහිනවා නම් ඒත් මෝටරෙන් හුලං ඇදීමට ලක් වෙනවා. එතකොට තමයි මම අර නිවැරදි ක්‍රමයක් වලට හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට එතන හුලං ටික ඇවිලා ඒක අපිට ශනික කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ අපිට බට පුට්‍රෑල් ගහන්න ඕනෙත් නැහැ, බට පැලෙන්නෙත් නැහැ. ඒක ලේසියෙන්ම ඔයාලට කරගන්න පුළුවන්. ඊට අමතරව තමයි මෙතන කන්ඩෙන්සර් එක අපි අනිවාර්යෙන් බලන්න ඕන. මෝටරේ කරගෙන නැති අවස්ථාවක නම් අනිවාර්යෙන් කන්ඩෙන්සර් එක පොඩ්ඩක් පරීක්ෂා කර බලන්න ඕන. එතකොටත් අපිට ඒ මෝටරේ ක්‍රියාත්මක කරගන්න පුළුවන්. මෙතෙන්දි මම ඔයාලට මේ පෙන්වලා තියෙන්නේ මේ මෝටරේ වෝටර් සීල් ගිහිල්ලා තියෙන්නේ. මේ වෝටර් සීල් එක ගිහිල්ලා අපි හරියටම දැනගන්න ඕනේ මෙන්න මෙතන මේ කර මුලින් වතුර ලීක් කරනවා. මෙතන ඊතර මේ වෝටර් සීල් එක අනිවාර්යෙන් ගිහිල්ලා එතකොට අපි මේ මෝටරේ ගලවලා වෝටර් සීල් ටික ගහ ගන්න ඕන. මම මේ වෝටර් සීල් ගහ ගන්න වීඩියෝ එකක් ඕන නම් ඔබට අවශ්‍ය නම් මට පහල කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. මම වීඩියෝ එකක් ඔබට දෙන්න සූදානම්. මෙතනදි මම කරන්නේ මම ඔයාලට කිව්වේ ශනිකව බටේ හුලං පිරුණු අවස්ථාවකදී ශනිකව මෙතනට අඟල ගේට් වැල් එකක් සවි කරලා ශනිකව අපිට මේ වැල් එක පිට හුලං පිට කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන කරන්නේ අඟල T එකක් ගහලා අඟල ගේට් වැල් එකක් කෙලින් අතර සවි කරනවා. සවි කරාට පස්සේ ඊට පස්සේ අපිට මෙතනින් මේ ගේට් වැල් එක විවුර්ත කරලා වෙලා මෙතනින් අපිට වතුර පුරවලා වෙලා ඊට පස්සේ මෙතනින් ගේට් වැල් එක වහලා අපිට මෝටරේ දැම්මට පස්සේ බට් ලයින් එක තියෙනම තියෙන හුලං ඔක්කොම පිරලා මෝටරේ නැවත වැඩ කරන්න පුළුවන්. අනික තමයි මම මෙතන කියන ගොඩක්ම අපිට මේ මෝටරේට ඉස්සෙල්ලා වතුර පුරවන්න ඕන එකපාරයි. අපි කෝප්පයක් හරි බාස්කට් එකක් හරි අරගෙන පුරවනවා නම් එකපාරයි පුරවන්න ඕන. ඊට පස්සේ හුලං ඇද්දට පස්සේ ආයෙ අපිට මේකට වතුර පුරවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වැල් එක විතරයි අරින්න තියෙන්නේ. ඒ මොකද බටේ උඩට ගිහිල්ලා තියෙන වතුර ආපස්සට එනවා. එතකොට මෙතනින් හුලං ටිකත් එක්ක මෙතනින් පිට වෙලා යනවා. ඒ පිට වුණාට පස්සේ අපිට තියෙන වැල් එක වහන්න. ඊට පස්සේ අපිට මෙතනින් වතුර පුරවලා බලා ගන්න පුළුවන් මේ බටේ පුට්‍රෑලකින් කොහෙන් හරි වතුර බහිනවද කියලා. ඒ බහිනකොට අනිවාර්යෙන් මෙතන කටපිරෙන්න වතුර දැම්මට පස්සේ අනිවාර්යෙන් මෙතනින් වතුර අඩුවේගෙන යනවා නම් පුට්‍රෑලකේ අනිවාර්යෙන් දෝෂයක්. ඒක අපි අනිවාර්යෙන් පරීක්ෂා කර ඒක හදා ගන්න ඕන. මෙන්න වතුර දැම්මට පස්සේ මෙන්න මෙහෙම ලෙවල් එකට තියෙනවා නම් ඊට පස්සේ වැල් එක ඕෆ් කරලා මෝටරේ දැම්මනම් මෝටරේ ආයෙත් වැඩ. ඒ හින්දා මේක ලේසිම ක්‍රමයක් තමයි මම ඔයාලට හඳුන්වා දීලා තියෙන්නේ. නැත්තම් මේක හුලං ඇද්දට පස්සේ මෝටරේ තියෙන නට්ටේ ගලවලා එතනින් වතුර පුරවන්නත් අමාරුයි. ඊට පස්සේ නිඳ ගාවට ගිහලා පුට්‍රෑල් එකක් ගහන්න වෙනවා. ඒතකොට පුට්‍රෑල් එක ගහන ලිම් බැම් මැදලා බට පුපුරනවා. ඒවා කිසි දෙයක් වෙන්නේ නැහැ. මේ ලේසි ක්‍රමය භාවිත කරලා අදිදන් ඔයාලගේ නඩත්තු කටයුත්ත ක්ෂණිකව කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ ක්‍රමය මගින්. ඊළඟට අපි බලමු මෝටරේ ඉන්පිලර් එක පැත්තේ දෝෂ ඇති වෙනවා. ඒ දෝෂ මගහරවාගෙන අපි මෝටරේ ගලවල වෙලා නැවත
සකස් කරගන්න කොහොමද කියලා බලන්න. මේක ඇතු වෙන දෝෂ තමයි ඉම්පීරියල් එකේ ගල් හිරවෙන්න පුළුවන්, රොඩු හිරවෙන්න පුළුවන්. ඊට අමතරව මේක රේසර් ටික ගිහිල්ලා තියෙන්න පුළුවන්. මේක රේසර් ගියොත් එහෙම අපිට දැනගන්න පුළුවන් ලේසියෙන්ම මේක බෙලෙක් හඬක් වගේ කෑ ගහන තමයි යන්නේ. ඉතින් අපි දන්නවා මේක අනිවාර්යෙන් රේසර් ටික ගිහිල්ලා තමයි මේ රේසර් උත් අනිවාර්යෙන් ගහගන්න. එතකොට මෝටරේට ගොඩක් හොඳයි. නැතුව රේසර් ගිහිල්ලා නම් මෝටරේ දුවන්න එපා. ඒක අනිවාර්යෙන් කාර්මික ශිල්පියෙක්ට සහය අරන් ඒක හදා ගන්නවා. හරි, මේ තියෙන මෙතන මේ වටේ ඇතුළේ තියෙන රබර් සීල්, ඒ රබර් සීල් එක තමයි මේක වතුර යන්නේ. දැන් මම මේ කරන්න යන්නේ මේ රබර් සීල් එක දාන්න මේක ඉම්පීලර් පැත්ත ගලවලා සම්පූර්ණයෙන්ම මෝටරේ ගලවලා මේ මලකට කාලා තියෙන ඔක්කොම ප්ලේන් කරලා නැවත මම මේ මෝටරේ සකස් කරනවා. ඔයාලා මේ වීඩියෝ එක බලලා ඔයාලට කරගන්න පුළුවන්.
පුංචි මහරි දැනීමක් මගේ channel එකෙන් ලබා ගත්තා නම් යාළුවන්ට බලන්න channel එක share කරන්න subscribe කරන්න මගේ නඩත්තු කටයුතු සියල්ලම මේ channel එකේ මම කරලා තිනවා ඒවටත් ගිහින් බලන්න බටලයින් කැඩුනාම comment හදාගන්න කොහොමද ඔබට සුබ දවසක්